තෙරුවන් සරණයි අයුබෝවන්. දහම් පාසල් කෙටි සටහන් ඇප් එක ඔස්සේ දහම් පාසල් විභාග සඳහා ලොකු අත්වැලක් ශක්තියක් ලබා දෙන්නට පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව සමත් වෙලා තියෙනවා. පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව මගින් නිර්මාණය කරපු දහම් පාසල් කෙටි සටහන් කියන ඇප් එකේ කෙටි සටහන්, එවැකීම ප්‍රශ්න, පිළිතුරු, අධ්‍යයනයන් දහම් පාසල් දරුවන්ට සිදු කරන්නට පුළුවන් විදිහේ ඇප් එකක් විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඇප් එක මම යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් අවශ්‍ය ලින්ක් එක. ඉතින් ඒ ලින්ක් එක ඔස්සේ භාගත කරගන්නට, ඩවුන්ලෝඩ් කරගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. පිළිතුරු හුරුව යටතේ විශේෂයෙන්ම හැම පාඩමකටම අදාළව ප්‍රශ්න, විවිධ විදිහේ ප්‍රශ්න රටාවන් ඔස්සේ නිර්මාණය කරපු ප්‍රශ්න ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙනවා. දරුවන්ට අධ්‍යයනය කරන්නට අවස්ථාව උදා කරලා දෙන්නට පුළුවන්කම තියෙනවා. මේ තියෙන්නේ දහම් පාසල 3 ශ්‍රේණිය පළවෙනි පාඩමේ ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන ආකාරයේ පහත කවිය සම්පූර්ණ කිරීමට අවශ්‍ය කවි පද දෙක නිවැරදිව ඇති පිළිතුර තෝරන්න. පළමුව බුදුරුවන වඳිමි කියන කවිය පළවෙනි පාඩමේ. ඉතින් මේ කවිය සම්පූර්ණ කරන්නට තෝරන්නට ඕන කවි පද දෙක ඇතුළත් වෙන පිළිතුර තෝරන්නට කියලා කියන්නේ. ඉතින් තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ඊළඟට තුනරුවන් පිළිවෙලින් නිවැරදිව නම් කර ඇති පිළිතුර තෝරන්නට කියලා කියනවා. අපි පළවෙනි පිළිතුර තෝරමු. අන්න වැරදි කියලා පෙන්නුම් කරනවා. ඉතින් ඒ විදිහට අපිට පුළුවන්කම තියෙනවා නිවැරදි පිළිතුරු මේ විදිහට තෝරමින් තනියම ඒ අධ්‍යයන කටයුතු වලට යොමු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔබට Play Store එකේ බලන්නටත් පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට ටයිප් කරලා බලන්න. දහම් පාසල් කෙටි සටහන් කියලා ඒ විදිහට ඔබට බලන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඒ ගැන දැනුවත් කරන්නට තමයි මේ විදිහට වීඩියෝ එකක් කරන්නට අදහස් කළේ. ඉතින් මේ පිළිතුරු හුරුව යටතේ 10 ශ්‍රේණිය දක්වා සියලුම පන්තිවල සියලුම පාඩම්වලට අදාළව විවිධ විදිහේ ප්‍රශ්න මේ වෙද්දි ඉදිරිපත් කරලා තියෙනවා. එහෙමනම් දහම් පාසල් කෙටි සටහන් ඇප් එක ඔස්සේ ඒ අධ්‍යයන කටයුතු සිදු කරලා දහම් අධ්‍යාපනය සාර්ථක කරගන්නට ඔබට ආරාධනා කරමින් සාකච්ඡාව අවසන් කරනවා, හඳුන්වා දීම අවසන් කරනවා. ඔබට තෙරුවන් සරණයි.